ഇതാസനം ചെയ്യാറ് അസുഖത്തിന് ജോലി ചെയ്യണപ്പെട്ട മാറ്റം സസ്പെല്ലർ പന്തിയുള്ള ഇങ്ങനെ കണ്ണു മറുപടി വേസ്കുമാറിയത് ഒരു മറ്റേ സിദ്ധി മന്ത്രി മാമി സിദ്ധി എന്നിട്ട് മാറി സംബന്ധ വെച്ച വിധിയ ഈ വിഭാഗേക്കട്ട് ത്രളിമി ഹിറ്റി ഇത് ആരംഭിച്ച് ചെയ്യുന്നതുകൊണ്ട് മേ മേ അതിന് നീതി താലം ഇന്ന് കളവല തീനുന്നു പക്ഷേ വിഭാഗം നടത്തുക വിഭാഗം നടത്തുക അപ്പം ഗാലുപാലത്തെ ആ മിത്രക്കുള്ള കിവായിട്ടാണ് രാവത്താവത്ത ഹന്തി തീരണ ജനല ജാതിക്ക് പവത്വാഗ്നിയെ കെസെ മൂലി ഭാഷയും കെസെ കെട്ടി ഗുളത്തിട്ട് ഇവകെ ഇവാൾ വിപുണ പൊടി കടയാ ഇതൊക്കെ ഒക്കെ ഗഹമുറിയല്ല പക്ഷേ ഏകട്ട അപ്പം ക്ഷമതി വന്നു ക്ഷമതി വല്ല അപ്പം ഗിഹിങ് കടി ഇതൊരു വഹലായി കടെ തരപ്പ് വിൽക്കാൻ ഗിഹിങ് ഏകട്ട കടയിട്ട് കടയിൽ ചെല ഗിഹിങ് കടല ഇതിന് കെസെ വിധി ഇറങ്ങി പ്രതിജ്ഞകനല്ല എത്തുന്ന പത്തു കരല ഇവകേ സഹനകൾക്കും സന്ദർശന കര സാഹിതി അപ്പിയൊക്കെ അത്ര ബലുവായൊക്കെ സല്ലി തീയണത് ഇവ മക്കളെയൊക്കെ പൊടി රෝසුවක් තුල්ල ඔබ වැඩ කරන්න එපා මම තියන් ගොඩක් කල්ලා තේ තියාගෙන හිටිය. ඒක මේ ඊට පස්සේ දැන් මේක බලාගෙන හිටිය හැමෝම මේ අපේ ගුරුන් පවා බලාගෙන හිටිය හමුදා පාරේ මේ ගියා. ඉතින් අපි හමුදාවට අතවනලා ඒගොල්ලොත් එක්කත් බෙදාගත්ත අත්දැකීම අපි සමහරුන්ට මේ කෙසෙල් ගෙඩි අර කැන් පිටින් ගෙනියන්න දුන්නා. ඒ වගේ ජනයා ඒ යපි කරන වැඩේ මුළු රාවතාවත් හන්දි ගැන බොහොම ජනාකීර්ණ ස්ථානයක් ඒ බලාගෙන හිටිය ඒ අපිට කිසිම කෙනෙක් ඒකට විරුද්ධ මට මතක විදිහට කාලයක් මේ නිසා දැන් මට මතක විදිහට කිසිම කෙනෙක් ඒකට විරෝධය පෑමක් හෝ ඒක නරක වැඩක් කියලා කීමක් හෝ එහෙම සිද්ධ කරේ නැහැ. ඒ අතරේ අපි ගුරුවරු එක්ක අපි කතා බහ කරා එහෙම. මේ එදින් මේ ඊට පස්සේ ඒ අපි ඒක ඉවරුණාට පස්සේ එතෙන්ට ආවා මේ ලංගම බස් රථයකින්. ලංගම බස් රථයකින් පිරිසක් ආවා. සම්බන්ධ කියලා කියන්නේ ඒ කාලේ ඔය පොඩු වරගෙන ඔය බයිසිකල් චේන් මේ කල්ලි කියලා කිව්වේ මේ ඒක ඒ දැන් අපි මේ ඒ අපේ සම්දර්ශනය මේ ඉවර වෙනකොටම එතෙන්ට ඒ කියන්නේ ආවා සීටීවී බස් එකකින් මේ ඒ කාලේ ප්‍රසිද්ධ දෙයක් ඒක විශේෂයෙන්ම ජාතික සේවක සංගමයට සම්බන්ධ ඒ නරවර කණ්ඩායම සීටීවී බස් එකදී දැවිල්ලා ඒ රවතවත්තේ හම්බියේ තිබුණා මේ රෙදි කඩයක් දෙමළ මතක ඉදිරි රත්නම්ස් ලැබෙදි කියලා ඒක කඩලා මතක ඉදිරි ගිනි තිබ්බ ඕ කඩලා දැම්මා හරියට මතක නැහැ කොහමරි ඒ සිද්ධිය ඉවර වෙලා ඊට පස්සේ අපි දැන් මම තව කට්ටියක් එක්ක අපි කඩුවැද්ද දිහාවට ගියා යනකොට මේ රත්මලාන පැත්තේ මේ ෆැක්ටරි වගේක් එහෙම ගිනි කියලා ගන්න දුන් දානවා අපිට පෙරුණා ඊට පස්සේ මම ගෙදර ගිහින් ඊට පස්සේ තව මේ ගමේ කඩුවැද්දේ අවට අයෙක් අපි ආපහු ගියා අමුලාන හන්දියේ පැත්තට ඇවිදගෙන එතකොට කටුපැද්ද ඩිපෝ එක හරියේ ඒ හරියේ මට මතක විදිහට හයිඩ්‍රාමනි ආයතනය විනාශ කරලා තිබුණා. එතකොට ඒ වෙලාවේ මාතර පැත්තේ ඉඳලා බස් එකක් නවත්තලා
එතන හිටපු ඒ වටේ විශේෂයෙන්ම කටුබැද්ද හන්දියේ ඒ මේ වෙළඳ සැල්වල හිටපු පිරිස් විශේෂයෙන්ම මාළු ඒ මාළු වෙළඳ සැල්වල හිටපු අය මේ පාරට බැහැලා මේ ඒවා විවිධ ඒ හරිතුන ගාමන් ෆැක්ටරි වල තුන රෙදි එළියට අරගෙන ඒවා ගිනි කියලා ඒ වගේ සම්පූර්ණ ඒ පිරිස තමයි මේ එතන මේ හිටියේ. දැන් ප්‍රධාන වර්ග දෙකක් හිටියා. එක කට්ටියක් ඇවිල්ලා අර මේ අර මැර පිරිස් විශේෂයෙන් අර CTV කටුබැද්ද ඩිපෝ එක ළඟ එහෙම ඒගොල්ලෝ ගොඩක් ක්‍රියාශීලීව හිටියා ඒ CTV එකේ පිරිස්. අනිත් අය ඇවිල්ලා ඒගොල්ලෝ අර සංවිධානාත්මක අය නෙමෙයි ඒ කටුබැද්ද හන්දියේ එහෙම හිටපු ඒ මේ සාමාන්‍ය වෙළෙන්දෝ දැයි වගේ අය. ඒගොල්ලෝ අර එතන සමහරු දැන් අර ගෙනියන්න හොරකම් කරන්න හදනකොට රෙදි හැම සමහර කට්ටියක් ඒ එතන හිටපු ඒ මාළු වෙළඳ සැලේ හිටපු අය ඒවට ඉඩ දෙන්නේ නැතුව ඉතින් මුංගේවා හොරකම් කරන්න මේ මේවා විනාශ කරන්න ඕනි කියලා එහෙම ප්‍රවණතාවයකුත් තිබුණා. ඊට පස්සේ ඒ අතරේ අර මාතරේ නම් එන බස් එකක හිටපු බස් එකක් නවත්තලා ඔක්කොම මේ පරීක්ෂා කරලා බැලුවා. ඊට පස්සේ පිරිස කියන්නේ එක කියන පෙට්ටියකුත් ඔළුවේ තියාගෙන මහහගේ වෙළඳන් කරන සාමාන්‍ය සරමක් ඇඳලා හිටපු මිනිහෙක් හිටියා. ආමු දෙමළෙක් කියලා අරගෙන එයාව අරගෙන සම්පූර්ණ වටේ අරගෙන ගියා ඒ මොරටුවේ ඩිපෝ එක ඇතුළට. ඊට පස්සේ මොන වුණාද කියලා දන්නේ නැහැ. ඉතින් ඒව තමයි මම අත්දැකපු සිද්ධි. ඊට පස්සේ මම දවස් කීපයකට පස්සේ වෙන්න ඕනේ අර කොටි ගැහුවා කියලා එනකොට ඒ අපේ පැත්තේ يعني කටුබද්ද යවට ඒ යම් කලබලකාරී සිද්ධීන් සිදු වුණා. දැන් මේක තමයි සාමාන්‍ය මම මගේ ඒ සම්බන්ධයෙන් මගේ සහභාගීත්වය සහ මම මගේ අත්දැකීම්. මේ ඊට පස්සේ දැන් මේක දැන් ඒ සම්බන්ධව දැන් මගේ වැදගත්ම දේ තමයි දැන් ඊට පස්සේ කොහොමද මගේ මැදිහත් වීම තේරුම් ගන්න කියන එක. දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ අපිට ටිකක් බොහොම අර අපිට තිබුණේ නේද බොහොම ජාතිකවාදයත් එක්ක සම්බන්ධ වෙච්ච බොහොම රැඩිකල් දේශපාලන අදහසක්. ඒක ඇතුලේ තමයි මම හිතන්නේ අර ඔබ තේරුම් ගන්න පුළුවන් ඉතින් අපි හිතුවේ නැහැ මේ අර හිතුව එක පැත්තකින් මේ ඒ කාලේ තිබුණ විදිහට දෙමළයගේ ප්‍රශ්න විසඳන්න තිබුණු එකම ක්‍රමය තමයි මේ මේ විදිහේ අර මේ විදිහේ ප්‍රතිචාරයක් දක්වන එක. ඉතින් මම හිතන්නේ හැබැයි දැන් අද තත්ත්වේ තමයි මම හිතන්නේ නැහැ 80 ජූලි වගේ මේ 83 ජූලි වගේ මේ දෙයක් ආයේ කියලා කොළඹ. ඒක මම හිතන්නේ ඒක අර පරණ يعني විශේෂයෙන් අර සිංහල ජාතිකයෝ ඒ දෙමළ අරගලයට මේ ප්‍රතිචාර දක්වපු පරණ ක්‍රමයක්. දැන් මං හිතන්නේ එහෙම ඊට වැඩිය දැන් ඊට වැඩිය අර සංවිධිත මේ ක්‍රම තියෙනවානේ. ඒ යුද්ධ කරන එක අත්දැම් ගොඩ ගැනීම මේ ඒවා ඊට වැඩිය මේ විධිමත් භාවයක් ඇති වෙලා තියෙන්නේ. අර කයිල ප්‍රාථමික ඒ රයිට්ස් වගේ ඒවා මේ එක මේ ප්‍රශ්නට අදාළව ප්‍රාථමික ක්‍රමයක්. දැන් ඒ නිසා මං හිතන්නේ නැහැ මේ නැවතත් ඒ 83 ජූලි වගේ අවස්ථාවක් නැවතත් එයි කියලා. ඒක එන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මේ සිංහල ජනයාගේ මේ මානසිකත්වයේ වැඩි දියුණු වෙලා යන දින මේ ඊට වැඩිය සංවිධිත ඊට වැඩිය මේ සිංහලයාගේ දෘෂ්ටි කෝණයෙන්ම කියනවා නම් මේ ඉෆෙක්ටිව් බොහොම කාර්යක්ෂම ක්‍රම දැන් තියෙනවා. දැන් ඔය සිංහල ජාතිකවාදී අන්තජාතිකවාදීන් උනත් කැමති නැහැ ඒ වගේ එකට යන්න. මොකද ඒක දන්නා ඒගොල්ලන්ට අවාසි කියලා. හරි. ඒ නිසා ඒගොල්ලෝ උනත් ඒ වගේ මේකට ඉඩ දෙන්නේ නැහැ සිහලොරු මේ වගේ කණ්ඩායම් උනත්. මොකද ඒගොල්ලෝනේ ඔය මේ වගේ මේ රයිට්ස් සංවිධානය කරපු අර ජන කණ්ඩායම් ඔය මං කියපු අර කටුබැද්දහන්දියේ මාළු වෙළඳ වගේ අය දැන් සංවිධානය කරන්නේ සිහලොරු මේ විශේෂයෙන්ම ත්‍රිවිල් රියදුරන් පුද්ගලික බස් වර්ගය දුරන් ඒ වගේ අය. ඒ නිසා ඒගොල්ලෝ ඒ වගේ ක්‍රියාවල් වලට යෙදෙන්නේ නැහැ. රාජ්‍ය මට්ටමින් උනත් මේ වගේ අර මේ සංවිධානාත්මක දැන් මේ වගේ ක්‍රියාවන් වලට මේ උදාහරින් නැහැ මේ ඒ තමන්ගේ මේ දේශපාලන ඒ මැරයින්. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ මේ ඒ වගේ තත්ත්වයක් නැවතෙයි කියලා. නමුත් වෙන ආකාරවලින් තමයි
ඒ දෙමළ ජනයාට එරෙහි මර්ධනය දියත් හැකියි.